නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. තමුන්නාසල දන්නව 78 ව්‍යවස්ථාවේ. ඒ කියන්නේ තමුන්නාසලගේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඊටපු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අදපු 78 ව්‍යවස්ථාවේ. 78 ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙන්නේය. එහෙන් 18 වන වගන්තියේ පළවන උපගන්තියේ ඈඡේද අනුව සියලුම් ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ආගම සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ යුතුකම වන්නේ කියලා 78 ව්‍යවස්ථාවේ තිබෙන්නේ. මේ රනිල් වික්‍රමසිංහ බටහිර ගැති එදා 2005 ජනවාරි 8 රෝත්තු සේවාවේ ඇමරිකන් CIA උවමනාව අනුව මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයා පරාජය කිරීමට සියලු ජාත්‍යන්තර බලවේග සියලු ඩොලර් කාක්කන් එන්ජෝ සංවිධානවල මැදහත් වීමෙන් මේ රටේ ජාති ද්‍රෝහී දේශද්‍රෝහී බලවේගවල උවමනාවෙන් රනිල් වික්‍රමසිංහ ගෙනල්ලා උවමනා උනේ එදා ප්‍රභාකරන් යුද්ධෙන් අරගෙන ගියපු ඒ යුදකාමී රණකාමී මිලෙච්ඡවාදී අන්තවාදී ජාතිවාදී ඊලාම්වාදී සටනේදී මෙන්න මේ ඊලාම් රාජ්‍ය නිර්මාණය කිරීමේ වැඩේ න්‍යායාත්මකව දාර්ශනිකව උගත්කමින් බුද්ධිමත්ව ප්‍රඥාවන්තව කපටි සට කපටි සලුපිලි එලාගෙන මෙන්න මේ දේශපාලන ජයග්‍රහණය කරන්න තමයි එදා විග්නේශ්වරුල්ලා රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 8 හංසයට කතරේ ගහලා ජනාධිපතිවරයාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් පත් කරගෙන ඒ හරහ රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍ය පුටුට ගෙනල්ලා මේ වැඩේ කරන්න තමයි ඕන්ට ඕන උනේ. ඔවුන්නේ ආපු දවසේ ඉඳන් විග්නේශ්වරන් කියපු දේ මොකක්ද? උතුරේ ආරාම නැහැ. හොඳම උදාහරණය ගුරුකන්ද විහාරයේ තිබුණු මුල්ලතිව් නඩුවේදී අපි ශෝක වෙනවා, වේදනාවට පත් වෙනවා. මුල්ලතිව් උසාවියේ දෙමළ සංධානයේ නීතිඥවරු කතා කළේ බුද්ධඝම උතුරට අයිති නැහැ කියලා. උතුරට අයිති නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයලා දැන් කටක් ඇරලා තියෙනවද? දැන් කියනවද? ඒවා කියනකොට මෙරටේ සිංහල බෞද්ධ ජනතාවට 70%කට වඩා ජනතාවට හිතෙද්දී හැබැයි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කියාගෙන එන සජිත් ප්‍රේමදාසලාගේ හදවත කීරි ගැහෙන්නේ නැහැ, වේදනාවටපත් වෙන්නේ නැහැ. මහා සංඝරත්නයේ දේහය ගුරුකන්ද රජමහා විහාරයේ නායක හාමුදුරුවෝ ඒ පුරාවිද්‍යා රක්ෂිතය ආරක්ෂා කරන මහා කැපකිරීමක් කරද්දී උන්වහන්සේ දේහය එතනට රැගෙන යන්න බැරි වෙන දෙමළ සංධානයේ නායකයෝ අරගල කරද්දී ඒකට මේ රටේ ජනාධිපතිවත් අගමැතිවත් සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාසවත් බුද්ධ ශාසන ඇමතිලිවත් කතා කරේ නැහැ. කතානායකලා කතා කරේ නැහැ. ආවේ ගියේ නැහැ. අපි එතනට ගියපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැට මම කතා කරන්නේ. අපි එතනට ගියා, ඒ වගකීම ගත්තා. අපිට පුළුවන් කමක් නැහැ බුද්ධ ශාසනය සම්බන්ධ වග කියන රාජ්‍යයක් ඒ සම්බන්ධ අහලා බලන්නේ නැති වෙන වෙලාවක නිදි වරා වැටෙනකොට අපිට පුළුවන් කමක් නැහැ ශාසනයේ පිරිහීමකට ලක් වෙන්නේ එවැනි කාරණාවක් නිදැල්ල ඉඩ දෙන්න. ගුරුකන්දේ රජමහා විහාරේ නායකම දේහය ගේන්න දෙමළ සංධාන ඉඩ දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, දේහය ගෙනාට පස්සේ දේහය ආදාහන කිරීමට බාධා කළා. මුලතිව් OIC තාම වැරදි විදිහට ක්‍රියාමාර්ග ගත්තා. විග්නේශ්වරන් ලගෙනාපු පැමිණිල්ල වග විභාගයෙන් තොරව කිසිම විමර්ශනයකට නැතුව පොලිස් විමර්ශනයකින් තොරව මේක කෙලි මුසා විතරගෙන ගියා. එතන නිර්මාණය කළේ ඒ මැදිහත් විමරහා දෙමළ සිංහල ගැටුමක්. දේහයක් ඒ රජමහා විහාරට ගේන්න බැරි තැනට මහා සංඝරත්නයේ දේහ අපවත් වූ කල ආරාමයකට ආරණ්‍යක විහාරයකට දේහයක් ගේන්න බැරි වෙන ඉතිහාසයක් නිර්මාණය කරා නම් අපේ ලංකා ඉතිහාසයේ මහා වංශ ඉතිහාසයේ පළවෙනි ආණ්ඩුව මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ආණ්ඩුව. මේ ආණ්ඩුව ඒ විතරක් නෙමෙයි, දේහය චිතකේ දැල්වෙනකන් ඒ දෙමළ අන්තවාදීන් විග්නේශ්වර උත්සාහ දරුවා ඒක ආදාහනේ වළක්වන්න. අවසහනේ ඒ දෙමළ අන්තවාදී නීතිඥවරුන්ගේ මැදිහත් වීම මත සිද්ධ වුණා අපේ මහා සංඝරත්නේ ඒ මුලතිව් නයාරු වෙරළේ වැල්ලේ මුහුද අයිනේ වෙරළ තීරේ මහවැසි වෙලාවේ ආදාහනය කිරීමේ තීන්දුව. මහා සංඝරත්නට ඒක බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. සංඝ සංස්ථාව මේකමතිකෝ තීන්දු කළා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මේ කොන්ද පන්නේති නායකයන්ට ඒ සම්බන්ධව තීන්දුවක් දෙන්න බැරි වුණාට රාජ්‍ය ගෞරව සහිතව සජිත් ප්‍රේමදාස මහත්තයෝ ගුරුකන්ද නායක හඳුරගේ ආදාහනය කළ යුතුව තිබුණා. ඒක විශේෂ අවස්ථාවක්. ලංකාවේ දෙමළ නිජබිම් සංකල්පයේ ගේන ප්‍රභාකරන් ලවත්
මේ වගේ තත්ත්වයන් නිර්මාණය කර අරන්තලා භික්ෂුන් වහන්සේලා ඝාතනය කළ තමුන්නාසලා ගාණ්ඩු කාලේ. හැබැයි මෙවැනි තත්ත්වයක් අර මේ ඒ ක්‍රියාවලියේ සිද්ධ වුණේ නැහැ. මේ තමයි වර්තමාන හැරවුම් ලක්ෂ්‍ය දෙමළ අන්තවාදී ශ්‍රීමා බෝධියට බෝම්බ ගැහුවා තමුන්නාසලා ගාණ්ඩු කාලේ. දලදා හාමුදුරුවන්ට බෝම්බ ගැහුවා. අරන්තලා වික්ෂුන් වහන්සේලා ඝාතනය කරා. ඒකට කට ඇරපු සජීව ප්‍රේමදාස මහත්තයාගේ පියානෝ ප්‍රේමදාස මහත්තයා එයාගේ පුතණ්ඩියා තම එනවා දැන් ප්‍රේමදාස යුගයක් ඇති කරන්න. අපි අහනවා මේ එන්නේ අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරනකොට කට ඇරපු නැති UMP. ඒ විතරක් නෙවෙයි ශ්‍රීමා බෝධියට බෝම්බ හැලෙනකොට ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න බැරි වෙච්ච එක්සත් ජාතික පක්ෂයට. ඔබ දන්නවා ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව කළ LTT ආයුධ දුන්නු ඉතිහාසය. මේ රටේ නිදන් හාරපු ඉතිහාසය. මේ ඔක්කොම තියෙන ඉතිහාසෙද එහෙනම් ආයි වර්තමානෙට එන්නේ. ඉතා පැහැදිලිව අහනව ප්‍රශ්නයක් මම මේ වෙලාවේ මතු කරනවා. මේ තියෙන මගේ අතේ තියෙන ලේඛනය මේ තියෙන අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් මුහුදු මහ විහාරයේ දීකවාපි මානුක්කා මඩු සමන්තුරේ වලතපිටිය අක්කරපත්තේ සාගම මට්ට වඩුව ත්‍රිකුණාමලයේ යාන්නෝය අරිසිමලයේ කුච්චිවේලි පුල්මුඩේ සාම්පූර් සෙඹුමලයේ පුදබිම මේ යහපාල නාණ්ඩුව කාලේ මේව අන්තවාදී ආක්‍රමණයට ලක් වුණා. කෝ කතා කරද්ද සජි ප්‍රේමදාසලා බුද්ධ ශාසනේ රකින්ට එන සජි ප්‍රේමදාසලා කතා කරාද මඩ කලපුවේ කැවිලියා මඩුව ගම්මංගලගම එකම සිංහල බෞද්ධ ආරාම තියෙන ආරන්නේ සේනාසන ඒ ආරක්ෂිත භූමිය නැති වෙලා ගියා කතා කළාද මන්නාරමේ මාන්තොට්ටම් අන්තර්ජාතික වරාය අස්වලාඩම හැඩති අන්තර්ජාතික වරාය ආක්‍රමණය කළ අන්තවාදීන් කතා කළාද අපිට තිබෙන එකම පර්සියානු පෘතුග්‍රීසින් ලන්දේසින් ඉන්දියාවේ චීනයේ ආසියාවේ සියලුම අන්තර්ජාතික නාවික තටාංගාගේ තමයි මාතොට තිබෙන ඒ වෙරළ අශ්වලාඩ හැති වෙරළ අද අපිට නෑ අන්තර්ජාතික මන්නාරම වෙරළ පුරා රක්ෂිත යාපනයේ කදුරුගොඩ මහා විහාර මහරහතන් වහන්සේලා වැඩ සිටි ඒ වගේම මුලති කෝකිලායි තෙන්නමරම් වාඩි දාගබ දෝසර කරනකම් ඒ දෙමළ සඳහනේ මැදිහත් වෙනකන් නිහඬව හිටියා අද මුදුල් මුලති නෙදන්කණි මේ ආදිවාසී ප්‍රදේශ නැති වෙලා ගියා සහරාල්ල බෝම්බ ගහනකම් බලාගෙන හිටියා විල්පත්තු කැලයක් කපනකම් බලාගෙන හිටියා මඩ කලපුවේ ශරිය විශ්වවිද්‍යාල හදනකම් බලාගෙන හිටියා ඒවට ක්‍රියාමාර්ග අදත් නැහැ පාර්ලිමේන්තුවේ තේරින් කාර සභාව පිහිටෝ බලාගෙන ඉන්නවා මේ ළඟදි මම දැක්කා අගමැති ජනාධිපති අපේක්ෂක මහත්මයා ජනාධිපති ධූර අපේක්ෂකයා වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් ඒ ධූරාවලිය එක්සත් ජාතික පක්ෂයේ කචල් බචල් ඔක්කොම මැද්දේ ඉතාම සියුම් විදිහට එහි අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්තයා පත් වුණ ගමන් ඡායාරූපයක් අපේ මහත්දේවල පළ වුණා. කවුද ඉන්නේ? අනේ මේ දෙමළ සන්ධානයේ සම්බන්ධන් මේ දෙමළ සන්ධානයේ ඒ වගේම හකීම්ලා රිෂාඩ්ලා මේ සියලුම අන්තවාදීන් එක්ක ඒ ෆොටෝ එක දැක්කම අපිට පේනවා අනේ අපේ රටට සිද්ධ වෙන අසරණකම ජාතිය අනාගත ගමන ගැන ඉතා පැහැදිලි. ඒ නිසා උන්නැහැගෙන් අහන්න තියෙන ඉතාම කෙටියෙන් මෙච්චරයි. මේ විග්නේශ්වර ළඟෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි. මේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්න මෙන්න මේ සිටියමේ. මේ තියෙන්නේ උතුරු නැගෙනහිර සිටියම. මේ සිටියමේ මේ සඳහන් කරලා තියෙන රතුපාට එළියෙන් පෙන්වන්නේ කෝටි කොට්ටියාරම් පත්තු කියන අපේ මහා රජමහා විහාර ආරණ්‍ය සේනාසන පුරා විද්‍යා භූමිය.